දරුවෙකු මෙලොව බිහි වූ පසු ඔහු උපත ලබන දිනය වේලාව ආදී සලකා ජ්‍යොතිර්වේදියෙකු විසින් ජන්ම පත්‍රයක් සාදයි. ඉන්පසු කේන්දරේ ග්‍රහ පිහිටීම මත දරුවාගේ ඔහුගේ දෙමව්පියන්ගේ අනාගතය තීරණය වන බවට අනාවැකිත පළ කරයි. සැබවින්ම ඔහුගේ ජන්ම පත්‍රයකින් ඔහුගේ මවට පියාට බලපෑමක් සිදුවන්නේද? අප අද විග්‍රහ කරන්නේ ඒ පිළිබඳවයි. කේන්ද්‍ර පත්‍රයේ යනු කිසිදු පදනමක් නැති මිත්‍යාවක් බව ප්‍රථමයෙන් සඳහන් කරන්න කැමතියි. අහසේ ඇති තාරකාවලට මිනිස් ජීවිතවලට බලපෑම් කිරීමේ හැකියාවක් නැහැ. විද්‍යාත්මක හේතු කිහිපයක් ඇසුරින් ඒ බව තහවුරු කරගනිමු. පින්කම්වල නිරත වෙමින් ඊටම සද්ගුණවත් ලෙස ජීවත් වන මිනිසෙකුට උපදින දරුවාගේ කේන්ද්‍රය පරීක්ෂා කිරීමෙන් දරුවාගේ ජන්ම කේන්ද්‍රය නිසා මෙම පුද්ගලයාට ඊතා දිලිඳු තත්ත්වයකට පත්වන බවට අනාවැකියා පළ වූ බව සිතන්න. බෞද්ධ දර්ශනයට අනුව පුද්ගලයෙකුගේ මෙලොව ජීවිතය තීරණය වන්නේ ඔහු කළ හොඳ හෝ නරකවලට අනුව නම් දරුවාගේ උපත නිසා ඔහුගේ ධනය විනාශ වී යන්නේ කෙසේදයි ජ්‍යොතිර්වේදීන්ගෙන් මා ප්‍රශ්න කිරීමට කැමතියි. නැතිනම් එකම ග්‍රහ පිහිටීමක එකම වේලාවක උපන් පවුල් දෙකක දරුවන් දෙදෙනෙකු උදාහරණය ලෙස ගනිමු. ජ්‍යොතිර්වේදීන් පවසන ආකාරයට දරුවෙකුගේ ජන්ම කේන්ද්‍රය දෙමව්පියන්ගේ ජීවිත කෙරෙහි බලපායි නම් ඔවුන්ගේ ජීවිතවලටත් ඔවුන්ගේ මාපියන්ගේ ජීවිතවලටත් එක සමාන ඉරණමක් උරුම විය යුතුය. එවැනි දරුවන් පිළිබඳව පරීක්ෂණ රැසක් මේ වන විට සිදු කර ඇත. නමුත් එකම ග්‍රහ පිහිටීමක ඉපිද එක සමාන ජීවිත ගත කරන දරුවන් අදටත් අපට හමු වී නැත. චර්යාවාදයේ අනුව දරුවෙකුගේ අනාගතය තීරණය වන්නේ ඔහු ජීවත් වන වටපිටාව සහ මාපියන්ගේ ගතිගුණ ආදී කරුණු වලට අනුව මිස උපදින මොහොතේ තිබූ ග්‍රහ පිහිටීම අනුව නොවන බව මින් පැහැදිලියි. ඇතැම් විට දරුවෙකුගේ ජන්ම කේන්ද්‍රය බලා පළ කළ අනාවැකි ඒ අයුරින්ම සඵල වූ බව පවසන අය ඔබට මුණ ගැසී තිබිය හැක. අනාවැකි කරුවන් පැවසූ දේවල් 80%ක් පමණ සත්‍ය වූ අවස්ථා මා දැක ඇත. නමුත් එම අනාවැකි සත්‍ය වූයේ ඔවුන්ගේ සිත් තුළ ක්‍රියාත්මක වූ සිතුවිලි නිසා මිස කූට අනාවැකි කරුවන්ගේ දක්ෂතාවයකින් නොවන බව කිය යුතුයි. මනෝවිද්‍යාවට අනුව සිත තුළ ක්‍රියාත්මක වන යම්කිසි අශුභවාදී සිතුවිල්ලක් නිසා කය රෝගී විය හැකියි. එම රෝග අප හඳුන්වන්නේ මනෝකායික රෝග යනුවෙනි. කිසියම් දැරියකගේ උප්පත්ති කේන්ද්‍රයේ ගහ පිහිටීම අනුව පියාට ඉතා අශුභදායක බවත් දැරියට වයස අවුරුදු 7ක් සපිරීමට පෙර පියා මිය යන බවටත් අනාවැකියක් පළ වූ අයයි සිතන්න. මෙවැනි අනාවැකියක් පළ වූ විට දැරියට වයස අවුරුදු 7 සම්පූර්ණ වන විට තමාට ජීවිතය අහිමිවනු ඇතැයි පියාගේ සිතට අවිඥානික සොයන් යෝජනාවක් ඇතුළු වෙනවා. දීර්ඝකාලීනවම සිතුවිල්ල සිත තුළ ක්‍රියාත්මක වී ඔහු නොදැනුවත්වම ඔහුගේ කය රෝගී වන අතර ඉන්පසු අකාලයේ මිය යනවා. උක්ත උදාහරණයේ ධනාත්මක පැතිකඩක් තියෙනවා. දරුවෙකුගේ කේන්ද්‍රයට අනුව පියා ධනවතෙකු බව පැවසුවහොත් එම සිතුවිල්ල මනසේ තැන්පත් වීමෙන් ලබා ගන්නා අභිප්‍රේරණයේ හේතුවෙන් උත්සාහයෙන් ධනවතෙකු වීමට ඇති ඉඩ ප්‍රස්තාවද වැඩි. සිතුවිලි නිසා කය රෝගී වන බව තහවුරු කිරීමට උදාහරණයක් ලෙස මනෝකායික රෝගී පිළිබඳ විශේෂ වෛද්‍යවරුන් පිරිසක් සිදු කළ පරීක්ෂණයක් ගැන සටහන් කිරීමට කැමැතියි. එම පරීක්ෂණය සඳහා සිරුරේ තිබෙන සියලු රුධිරය භාජනයකට දැමීමට කැමැති පුද්ගලයන් 5 දෙනෙකු ඔවුන්ට අවශ්‍ය විය. කිසිදු ගැටලුවක් ඇති නොවන පරිදි එම රුධිරය නැවත ශරීරයට පුරවන බවත් මේ සඳහා විශාල මුදල් ත්‍යාගයක් ලබා දෙන බවත් දැනුම් දෙන ලදී. පුද්ගලයන් 5 දෙනෙකු කැමැති කරවා ගැනීම තරමක් අපහසු වුවත් අවසානයේදී එවැනි පුද්ගලයන් 5 දෙනෙකු සොයා ගැනීමට වෛද්‍යවරුන්ට හැකි විය. ඊළඟට එක් එක් පුද්ගලයාගේ අතට බටයක් බැගින් සම්බන්ධ කර ඒ තුළින් රුධිරය භාජනයකට පිරෙන අයුරු දකින්නට සලස්වුවා. රුධිරය ක්‍රමක්‍රමයෙන් බඳුන් වලට පිරෙනවත් සමග එක් එක් පුද්ගලයා අප්‍රාණිකව සිහසුන්ව ඇද වැටෙන්නට වූවා. එක් පුද්ගලයෙක් පමණ නොසෙල්වි ඒ අයිරින්ම සිටියා. භාජනවල රතු සයම් මිශ්‍රිත ජලය පුරවා ඇති බවත් ශරීරයේ රුධිරය සැබවින්ම ඉවත් නොකළ බවත් පරීක්ෂණ අවසානයේ වෛද්‍යවරුන් ඔවුන්ට පැවසුවා. තමාගේ සිරුරේ රුධිරය සිරුරෙන් පිටතට අදිනවා යයි මනසේ ඇති කළ භයානක සිතුවිල්ල නිසා කිසිදු බාහිර බලපෑමක් නැතිවත් ඒ මොහොතේ ඔවුන් සිහිසුන් වුණා. මනසට කය ලෙඩ කළ හැකි බවට මෙම නිදසුන ප්‍රමාණවත්. එසේම මනසේ ඇති වූ එවැනි සිතුවිල්ලක් නිසා රෝගී වූ තවත් සිදුවීමක් ඇත. දිනක් තමාගේ එක අතක් අප්‍රාණික බව කියමින් තරුණයෙකු මා හමු වීමට පැමිණියා. ඔහුට කිසිදු කායික රෝගයක් නොමැති බව ඒ වන විටත් වෛද්‍යවරුන් කිහිප දෙනෙකු තහවුරු කර තිබුණා. නමුත් ඔහු සමග සිදු කළ දීර්ඝ සාකච්ඡාවකින් පසුව ඔහුට මෙම අප්‍රාණිකත්වය ඇති කළ සිතුවිල්ල සොයා ගැනීමට මට පුළුවන් වුණා. එනම් සොයන් වින්දනය කිරීමෙන් දැත් අප්‍රාණික වන බව ඔහුගේ මිතුරේ කුඩා කල ඔහුට පවසා තිබෙනවා. ඔහු පවසන ආකාරයට
පසු කාලීනව ඔහුට එම කතාව අමතක වී ගොස් තිබෙනවා. නමුත් සිතවිල්ල යටිහිතේ ක්‍රියාත්මක වීම නිසා ශාරීරික ගැටලුවක් නොමැතිවත් ඔහුගේ අතක් අප්‍රාණිකත්වයට පත් වී තිබෙනවා. ඔහුගේ යටිහිතේ ඇති මෙම හේතුවාදී සිතවිල්ල ඉවත් කර ඔහුව සුව කිරීමට මම කටයුතු කළා. අවසාන වශයෙන් අප සිදු කළ තවත් පරීක්ෂණයක් සම්බන්ධයෙන්ද කිව යුතුමයි. තෝරාගත් පවුල් 10කින් දරුවන් දස දෙනෙකුගේ ජන්ම පත්‍රය ලබාගෙන මාධ්‍ය හරහා ඉතා ජනප්‍රියත්වයට පත් ජෝතිර්වේදීන් කිහිප දෙනෙකුට ඒවා ලබා දුන්නා. ඉන්පසු ඔවුන් පවසන අනාවැකියට හාත්පසින්ම විරුද්ධ අනාවැකිය අපේම දරුවන්ගේ මාපියන්ට පැවසුවා. උදාහරණයක් වශයෙන් දරුවාගේ පියා දිලිඳුවන්නේ යයි පැවසුවේ නම් අප මාපියන්ට පැවසුවේ දරුවාගේ කේන්ද්‍රයට අනුව පියා ධනවතෙකු වන බව ජෝතිර්වේදියා පැවසූ බවයි. වසර කිහිපයකට පසු හමු වන විට ඔහු සැබෑවටම ධනවත් වී සිටියා. ජෝතිෂ්‍ය අනාවැකියනු ප්‍රෝඩාවක් පමණක් බව ඔප්පු කළ හැකි මෙවැනි උදාහරණ ඕනෑ තරම් පෙන්වා දී හැකි. කේන්ද්‍ර පත්‍රයකට ඔබගේ දරුවාගේ හෝ ඔබේ ජීවිතයට සිදු කළ හැකි උපද්‍රවයක් නොමැත. ඒ නිසා පදනමක් නැති අවිඥානික සිතුවිලි වලින් බැහැරව ජීවිතයේ සාර්ථකත්වයේ කරා ළඟා වීමට ඔබට හැකි බව විශ්වාසයෙන් කිව යුතුමයි.